හිදියන් ගැන ලාල් කාන්ත කියූ අමුතු කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. මම ආසයි දෙන්න ලෙඩාගේ සුව සනීප වෙන්න. එහෙම තියෙන්න බෑ මූණු ශරීර. ඇත්තටම ඕගොල්ලෝ ජිම් එකකට යන්න ඕන හරරන් එමදාම. නෑ ඕගොල්ලෝ හිනා වෙන බබන්ත දන්නවා නමුත් මං කියන්නේ ඇත්තට. හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැම හෙදියකටම හරිනම් ආයතනෙන් නීතිය පනවන්න ඕන හැමෝම ජිම් එකට යන්න ඕන කියලා දිනපතා. ඕන අපි දිනුනෝ නම් එහෙමයි දෙන්න ඕන. හරිද? මං නම් කැමති. කවුරුත් කැමති. හරිද? මම ওই රෝහලේ නම් ඉන්නේ. මම වෛද්‍යවරයෙක් කරි ලොක් එකක් කරි මං දැන් පිරිමියෙක්නේ. පිරිමි පිරිමිය හැක් කියලා එකක් තියනවා කියලා කියමුකෝ. එහෙම තියනවනේ. ගෑනු හැවෙන පිරිමි හැවෙන. හරිද? මං නම් කැමති නර්ස්ලා ටික ඔක්කොම සිහි නිග පුළු ලුකුල පිරුණු ලැම අර තාලෙ හොඳ නැද්ද? හොඳ නැහැ කියනවනේ උන් මහ මේ ලෝකේ තියන්න ඕනේ උන් නෙමෙයි. එහෙම තියන්න ඕනේ උන් නෙමෙයි එහෙනම්. ඌ දයින්ට ගිහිල්ලා බලන්න අර අතල්ලගෙන යන සුද්ධියකෝයි සුද්ධියකෝයි උන් කොච්චර ලස්සනද කියලා. ඇඟවල් කොච්චර හීනිද කියලා බලන්න. ඒක නිකන් එන එකක් නෙමෙයි. ඒකට මේකත් ඕන. දැන් මේ මම බලන්න කොච්චර හැඩට ඉන්නවද කියලා. නෑ නෑ විරණ නෙවෙයි. අපි සමහරවල් ඔයගොල්ලෝ මෙච්චර දිහා බලන්නේ කනේ අප කොහොමද අප කොහොම ඉන්නේ. ඒකට තියනවා බෙහෙත්. මිනිස්සුත් එක කතා කරනවා තරම් වෙන මොකක්ද අනේ තියෙන සතුට. ආ මිනිස් ඇසුරක් තරම් මොකද්ද තියෙන සත්තාතුට බල්ලෙක් වුණත් ඇසුරු කරා කියලා අවුලක් නැහැ. හොඳයි ඉතින් ඇත්තටම මේ ලාල් කාන්ත කිව්වේ විය යුතු කතාවක්ද නැත්නම් බහූබූත කතාවක්ද කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.